රංජන රාමනායක මැතිතුමාගෙන අපි මුලින් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළා. මේක එක්සත් ජාතික පක්ෂයේ නායකින්ගේ මතයද මේ එක්සත් ජාතික පක්ෂයේ මතයද කියන එක කියන්න කියලා. මේ හැම කෙනාටම මේ විදියට දිගින් දිගටම මේ විදියට මඩ ගහනකොට අපි මේක කිව්වා. රංජන රාමනායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙනකොට එතුමා තමන්ගේ ආගම වෙනස් කරලා, එතුමා උපතින් කතෝලිකෙක්, තමුන්වහන්සේලා දන්න එතුමාගේ නම, ඒ නම පවා වෙනස් කරපු කෙනෙක්. ඊළඟට රත්නපුරයට ගිහිල්ලා රත්නපුරයේ බෞද්ධයෙක් හැටියට තමයි ඡන්දෙ ඉල්ලුවේ. දැන් ගම්පා දිස්ත්‍රික්කයට ඇවිල්ලා දැන් ගම්පා දිස්ත්‍රික්කයේ බෞද්ධ මේ අපේ හාමුදුරුවන්ට නරකම විදිහට දැන් ගහන தത്വයට දැන් මේ ප්‍රකාශය කළා. මම දන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවනම් මේ රටේ නිර්මල බුද්ධ ආගමට නැදි මේ රටේ සભ્યත්වය සංස්කෘතිය අගය කරන නායකයෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ කෙනාට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මේක මම හිතන්නේ සමස්ත සංඝ සභාවට විතරක් නෙමෙයි, රටක් හැටියට ගත්තාම මේ රටේ සංස්කෘතියට සભ્યත්වයට කරපු දවැන්ත පහර දීමක් විනාශයක් හැටියට තමයි අපි දකින්නේ. ඒක නිසා මම හිතනවා එක්සත් ජාතික පක්ෂය නිවැරදි වෙන්න අවස්ථාවක් දෙනවා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාම පවිත්‍රා මැතිණිය කිව්වා වගේ ඒ දේ කරයි කියලා. හැබැයි අනිකුත් නායකින්ට කොන්දක් තියෙනවා නම් අඩුම ගානේ මෙයාට විරුද්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක්